අදත් මගේ චැනල් එකට එක්තුන ඔයාලව සාදරයෙන් පිළිගන්න. අද මම ඔයාලට කියන්න යන්නේ හැමෝම දන්න හැමෝම කැමති හැබැයි මම පෞද්ගලිකව අකමැති මාළු වර්ගය ගැන. ඒ තමයි ගෝල්ෆිෂ්. මම අකමැති වෙන්න හේතුව කිව්වොත් ගෝල්ෆිෂ් අනික් මාළුන්ට වඩා සාමාන්‍යයෙන් දුර්වලයි. ඒ වගේම ඒගොල්ලන්ව බලා කියාගන්න එක හරිම අමාරු වැඩක්. කුමාරි ගෝල්ෆිෂ් ගැන කියන්න යද්දි හැමෝම ඇති කරන මාළු වර්ගයක් නිසා ඒගොල්ලන් ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ගොඩක් දේවල් ගෝල්ෆිෂ්ල ගැන දැනගන්න පුළුවන් වෙයි. ගෝල්ෆිෂ්ල ගැන කියද්දි මම මුලින්ම ඔයාලට කියන්න ගෝල්ෆිෂ් වර්ග ගැන. පළවෙනි වර්ගය තමයි බ්ලැක් මෝ ගෝල්ෆිෂ් කියන වර්ගය. ඕගොල්ලන් පේනවා වගේ ඒගොල්ලන්ගේ වර්ණය වෙන්නේ තනි කළු වර්ණේ. ඒ වගේම ඒගොල්ලන්ගේ ඇස් ඉදිරියට නිරායවිත් තියෙනවා. එම හේතුව නිසාම ඒගොල්ලන්ට අනික් ගෝල්ෆිෂ්ලට වැඩිය පෙනීමේ පරාසය ගොඩක් අඩු වෙනවා. දෙවන වර්ගය තමයි බබල් ලයිට් ගෝල්ෆිෂ්. නමේ විදිහට වගේම ඒගොල්ලන්ගේ ඇහත් සමගම පල්ලෙහාට බැලුන් දෙකක් වගේ ලික්විඩ් තියෙන බබල්ස් දෙකක්. නෝමලි මම නම් ලංකාවේ දැකලා නැහැ මේ වර්ගයේ ඉන්නවා. ඕගොල්ලන් ගැන කොහොමද කියන්න දන්නේ නැහැ. මම නම් දැකලා නැහැ. තුන්වෙනි ගෝල්ෆිෂ් වර්ගය තමයි කොමෙට් ගෝල්ෆිෂ්. ඒගොල්ලන්ගේ අනික් ගෝල්ෆිෂ්ලට වැඩිය ඇඟ වගේම වරල්ලා තිනුත් ඒගොල්ලන්ගේ දික් වෙනවා. ඒගොල්ලන්ගේ පාට ගැන කියද්දි ඕගොල්ලන් පේනවා වගේ තනි රතු පාට වගේම සුදුයි රතුයි සහ සුදු කහ රතු මිශ්‍ර පාටවල් වලින් ඒගොල්ලන්ගේ වර්ණයන් පිහිටනවා. තව දෙයක් කියනොත් මේගොල්ලන්ගේ වරල් දිග වෙන නිසාම ඒගොල්ලන්ගේ අනික් ගෝල්ෆිෂ්ලට වැඩිය පීනීමේ හැකියාව බොහොමත් වැඩි වෙනවා. හතරවෙනි වර්ගය වෙන්නේ හැමෝම දන්න කොමන් ගෝල්ෆිෂ්. ඒගොල්ලන්ගේ පාටවල් ගැන කියද්දි රතු කහ සුදු වගේ තනි පාටවල් වගේම එම පාටවල් වල මිශ්‍ර පාටවල මේගොල්ලන්ගේ පාටවල් පිහිටනවා. ඒ වගේම කොමන් ගෝල්ෆිෂ් ගැන කියද්දි කොමන් ගෝල්ෆිෂ් වර්ගයේම කොටසක් විදිහට කැලිකෝ ගෝල්ෆිෂ් කියන්න පුළුවන්. කැලිකෝ ගෝල්ෆිෂ්ලගේ වෙනස වෙන්නේ කොමන් ගෝල්ෆිෂ්ලට වැඩිය ඒගොල්ලන්ගේ පාට අතින් ගනිද්දි හැම ගෝල්ෆිෂ් කෙනෙක්ගේ වගේම කළු පාට මිශ්‍ර පාටවල් එනවා. ඕගොල්ලන්ට පේනවා වගේ එම ගෝල්ෆිෂ් කෙනෙක්ගේ කළු පාට පැල්ලම් වගේ වර්ණයන්ගෙන් ඒගොල්ලන් පිහිටනවා. පස්වෙනි ගෝල්ෆිෂ් වර්ගයේ තමයි ෆෑන් ටේල් ගෝල්ෆිෂ් කියන්නේ. ඕගොල්ලන්ට පේනවා වගේ මෙම වර්ගයේ වරල් ඉතාමත් ලස්සන වගේම ගොඩක් දිගට වැඩෙනවා. එම නිසාම ඒගොල්ලන්ගේ ලස්සන තවත් වැඩි වෙනවා වගේම ඒගොල්ලන්ගේ පාට මිශ්‍රයන්ගෙනු ඒගොල්ලන්ගේ ලස්සන පේනවා. කුමාරි පාට ගැන කියද්දි කොමන් ගෝල්ෆිෂ් වගේම තනි වර්ණයන්ගෙනුත් මිශ්‍ර වර්ගයන්ගෙනුත් ඒගොල්ලන්ගේ පාටවල් පිහිටන්න පුළුවන්. හයවෙනි වර්ගය තමයි ඔරන්ඩ ගෝල්ෆිෂ්. ඒගොල්ලන් අනිත් ගෝල්ෆිෂ්ලට වඩා වෙනස ගනිද්දි ඒගොල්ලන්ගේ හිස විශාල වෙනවා. ඕගොල්ලන්ට පේනවා වගේ රෙඩ් කැප් කියන්නේත් ඔරන්ඩ ගෝල්ෆිෂ් වර්ගයේම ගෝල්ෆිෂ් වර්ගයක් තමයි. රෙඩ් කැප් ලගේත් ඕගොල්ලන්ට පේනවා ඔළුව ලොකුවට රතු පාට ස්පොට් එකක් විදිහට පේන්න තියෙනවා. ඔරන්ඩ ගෝල්ෆිෂ් ලගේ වෙන පාටවල් ගැන කියද්දි අළු සුදු රතු වගේම ඒවා තනි පාටවල් වලින් එනවා වගේම මිශ්‍ර පාට වල් වලිනුත් දකින්න පුළුවන්. හත්වෙනි වර්ගය තමයි ලයන් හෙඩ් ගෝල්ෆිෂ් කියන්නේ. ඕගොල්ලනුත් ඔරන්ඩ ගෝල්ෆිෂ් වගේම හිස විශාල වෙනවා වගේම හැබැයි වෙනසකට තියෙන්නේ ගෝල්ෆිෂ් වර්ගයන්ගෙනුත් හැර ඒගොල්ලන්ගේ ශරීරයේ උඩ තියෙන වරල පිහිටන්නේ නැහැ. ඕගොල්ලන්ට පේනවා වගේ ඒ නිසාම ඒගොල්ලන්ගේ පිහිනීමේ හැකියාව අඩු වෙනවා වගේම අමුතු ලස්සනකුත් ඒගොල්ලන්ට ගෙනලා දෙනවා. මට ඕගොල්ලන්ට ගෝල්ෆිෂ් වර්ග ගැන කියද්දි කියන්න බැරි වුණා එම වර්ගවල උපරිම ජීවිත කාලයයි ඔච්චර වර්ධනයක් වෙනවද කියන එකයි. කොහොමහරි මම ඕගොල්ලන්ට ඒක කියන්නම්. සාමාන්‍ය කොමන් ගෝල්ෆිෂ් ගනිද්දි කොමන් ගෝල්ෆිෂ් අවුරුදු 45ක් විතර ජීවත් වෙනවා. ගෝල්ෆිෂ් වර්ගයෙන් වැඩිම කාලයක් ජීවත් වෙන්නේ කොමන් ගෝල්ෆිෂ් තමයි. උපරිම වර්ධනය අඟල් 40ක් පමණ වෙනවා. ඔරන්ඩ ගෝල්ෆිෂ් ගනිද්දි උපරිම වර්ධනය අඟල් 8ක් පමණ වෙනවා. ඒ තරම් ලොකු වෙන්නේ නැහැ ඒගොල්ලන්. හැබැයි අවුරුදු 16ක් පමණ උපරිම ජීවිත කාලයක් තියෙනවා. ලයන් හෙඩ් ගෝල්ෆිෂ් අඟල් 5ක් පමණ වර්ධනය වෙනවා වගේම අවුරුදු 15ක් පමණ ජීවත් වෙනවා. ඒ වගේම ෆෑන් ටේල් ගෝල්ෆිෂ් අඟල් 8ක් උපරිම වර්ධනයක් තියෙනවා වගේම ලයන් හෙඩ් ලට වැඩිය අවුරුදු 20ක් පමණ උපරිම ජීවිත කාලයක් ඒගොල්ලන්ට තියෙනවා. බ්ලැක් මෝ ගෝල්ෆිෂ් ගැන කියද්දි ගල් 7ක් පමණ උපරිම වර්ධනයක් තියෙනවා වගේම උපරිම අවුරුදු කාලයෙන් අවුරුදු 17ක් පමණ වෙනවා. කොහොමරි මම හිතාගෙන හිටියේ එක වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ගෝල්ෆිෂ් ගැන සියලුම දේ විස්තර කරන්න. මම හිතුවට වැඩිය ගෝල්ෆිෂ් වර්ග ගැන විස්තර කරද්දි වීඩියෝ එක දික්ුණා. ඒක නිසා මම කල්පනා කරා වීඩියෝ එක දෙකට බෙදලා මේ වීඩියෝ එකෙන් ගෝල්ෆිෂ් වර්ග ගැන වගේ මේගොල්ලන්ගේ විස්තර ගැන පමණක් කියලා තව වීඩියෝ එකකින් ගෝල්ෆිෂ්ලා ඇති කරද්දි සලකා බලන්න ඕනේ කරුණු හැම දෙයක් ගැනම වීඩියෝ එකක් වෙනම ඕගොල්ලන්ට පෙන්වන්නයි කියලා. කොහොම හරි මගේ channel එක subscribe කරන්න, අනිත් වීඩියෝ එකත් බලන්න එකතු වෙලා ඉන්න.